අපේ ආදරණීය මිතුරු මිත්‍රයන්ට කියන්න ඕන දෙයක් තිබෙනවා. මේ මං ආරම්භ කරපු මේ රිදම් ඔෆ් ධ එර්ත් මිතුරු සමාජය ගැන, මේක මං දන්නවා මේක ආරම්භ කළේ බොහෝම අමාරුවෙන්. මම තනියම අපි කීප දෙනෙක් එකතු වෙලා දැන් යම්කිසි දේවල් අපි මේකේ සාක්ෂාත් කරගෙන තිබෙනවා. සබා දහමෙන් හැමදාම අපි එන්න 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 අපි අයින් වෙලා අපි ආපු ගමනක් තියෙනවා. ඔබ කියවන මේ සේපියස් සමාජය කියන පොත, මේ අපේ ඔළුවේ තියෙන ගොඩාක් බහුබූත අයින් කරන්න පුළුවන්. ඉතින් මේ බහුබූත ලංකාවේ ගොඩාක් වැඩි. ඉතින් හැම වෙලාවෙම බලන්නේ බෙදීමත් එක්ක, ඒ කියන්නේ දේශපාලන වශයෙන් බෙදෙනවා, පක්ෂපාත, ජාති, ආගම් හැම එකටම බෙදෙන්න තමයි උත්සාහ කරන්නේ. අපි පාසල් අධ්‍යාපනය තුළ වුණත් විෂයන් විදිහට බෙදෙනවානේ. ඒක පාසලෙත් පුදුමාකාර විදිහට තියෙනවා. මේ චූල සහ මේ මහා සම්ප්‍රදායන් හැටියට මේ සබ්ජෙක්ට් එක අනුව බෙදෙනවා. අම්මලත් ට්‍රයි කරන්නේ මේ විද්‍යා මේ ඩොක්ටර් කෙනෙක්, ප්‍රොක්ටර් කෙනෙක් ඒ වගේ කරන්න. කවදාවත් ගොවියෙක් කරන්න හිතන්නේ නැහැ. කවදාවත් පරිසරවේදියෙක් කරන්න හිතන්නේ නැහැ. කවදාවත් මේ වෙනත් තව වෘත්ති ගොඩක් තියෙනවා. ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. මේ තුන සඳහා තමයි ළමයි ඔක්කොම දක්කන්නේ පාසලට ෆයිට් කරන්නේ. ඉතින් ඒ හැම එකක්ම සබාදහමට කිසිම ලින්ක් එකක් නැහැ. දැන් හිතන්න, කුරා කුඹියාගේ ඉඳලා සත්ත්ව සමාජය මේ මහ පොළොවට මේ සබාදහමට මේ මොහොතෙත් වැඩ කරනවා. මිනිහා ඇරෙන්න, මිනිහා වුණ අපි ඇරෙන්න. අපි මොනවද කරන්නේ? අපි පක්ෂ වලට වැඩ කරනවා, පාට වලට ගහ ගන්නවා, ආගම් වලට ගහ ගන්නවා. ඊළඟ දැන් මේ වගේ ගෲප් හදාගත්තම එක එකන තමන් තමයි මාරයි. තමන්ත අනේ අනිත් එක්කන මට වඩා කොහොමරි මොකෙන් හරි යටත් වෙන්න ඕන, මොන ක්‍රමයෙන් හරි. යා මට මං සම වෙන්න කැමති නෑ, මං පල්ලෙහාට එන්න කැමතිත් නෑ. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා අපි මේ සේපියන් සමාජයේ හැටි. ඉතින් මම මේ එක එක ලියන්නත් බැරි හින්දා මේ වීඩියෝ එක දාන්න හිතුවේ. මේක බොහොම අමාරුවෙන් පටන් ගත්ත වැඩක්. අපි මේ සබඳ ඇත්තටම මේකම හදවතින්ම දැනিলা මේකට එකතු වෙච්ච අයත් නෑ. මුලින් වුණත් මට වුණත් එක එක නා එක එක දැන් මං උනත් මාත් එක්ක වැඩ කරන්න සමහර වෙන වෙන බලාපොරොත්තු තියාගෙන එන්න පුළුවන්. නමුත් ඒවත් මට තේරෙනවා. හැබැයි මේ ඔක්කොම එකතු කරන්න ඕන මැසේජ් එකක් විදිහට අපි ඉස්සරහට ගෙනියන්න ඕන. මේක WhatsApp group එකක් නෙමෙයි. මේක නිකන් මේ හැම තැනම තියෙන good morning, සුභ උපන් දිනයක්, ඒවා මට ඇත්තටම මුලින් මේකෙත් තිබුණා. ඒවා ටික අමතක කරගෙන ගියන දේශපාලන අරයගේ වැරදි, මෙයාගේ වැරදි, අපිට ඒව වැඩකුත් නැහැ. මේකට වෙන මේවා තියෙනවා. අපිට මේක ඕනේ සබාදහමින් අපි එන්න එන්න ඈත් වෙලා දිනවා. ඔබ හිතන්න, හෙට අන්තිම ජල බිඳුවත් විෂ වෙලා ගියපු දාසල ඔබ මොන පක්ෂෙද? ඔබ මොන පාටද? ඔබ මොන මේ තරාතිරද? ඔබ දුප්පත්ද, පොහොසත්ද? ඔබ මහා දියුණු සංවර්ධිත රටකද ඉන්නේ? අදාළ නැහැ. ලෝකේ අන්තිම ජල බිඳුවත් විෂ වෙලා ගියපු දවසට මිනිසුන්ට අවසාන ජල බිඳුව පරිභෝජනය කරන්න බැරි වෙනවා. අවසාන හුස්ම බිඳුවත් නැති වෙනවා. ඊට පස්සේ ඩොලර්ද අපි කන්නේ, සල්ලිද අපි කන්නේ, බලයද කන්නේ, ආගම්ද කන්නේ? අපි ආගම අවශ්‍යයි. ඇත්තට මම විශ්වාස කරන මේ ආගම් එපාම කියන තැන මේ දර්ශන රුවන් දිශානායක නැහැ. එහෙම බොහොම වැරදි මතයක් ජනගත වෙයි කියලා මට පොඩි අවුලකුත් තියෙනවා. නමුත් ආගම අවශ්‍යයි. ආගම අවශ්‍යයි මිනිහාව ශිෂ්ට කරන්න තමයි ඇත්තටම ආගම් ආවේ. ඒක ගහකට, ගලකට, සූර්යාට වැඳුම් බිඳුම් කළා එහෙම ආවා. සූර්යාට වැඳුම් බිඳුම් කළේ ඉස්සර මිනිස්සු මේ අර අන්ධ භක්තියෙම නෙමෙයි, සූර්යට ගෞරව කළා. දැන් ඔය මේක ජන කවියක් තියෙන්නේ. අහස බලාගෙන අහසම පිරික්සු. මං ගයන් නැතුව ඉක්මනින් කියන, අහස බලාගෙන අහසම පිරික්සු, පොළොව බලාගෙන පොළොවෙන් වැඩගත්තු, අහස පොළොව මැද බුදු වුණ මිනිස්සු, අපිට කිවි හිරුදෙවිදුක මිනිස්සු. අහස බලාගෙන ඉස්සර ගොවියෝ, ගොවි සමාජය, මහපොළොව ඇවිදපු මිනිස්සු, නිකන් මේ පැල් රකින් කොට අහස දෙයක් බලාගෙන තරු රටා ගන්න, ඒවා පිහිටලා තියෙන විදිය මේවා කළා. මේ කුඩා වලස, මහා වලස ඔක්කොම හොයාගත්තා. ඊට පස්සේ පොළොව නිකන් ඇවිදිනකොට වතුර එකතු වෙන්නේ කොහෙද, රතු කූඹි යන්නේ කොහෙද, සත්වය කොහොමද, මොනවද සත්වය හැසිරෙන්නේ කොහොමද, මීමස්සු මීවැද බදින්නේ කොහොමද, ඒ පැණි ගේන්නේ කොහොමද, ඊට පස්සේ ගස් වැල් හැදෙන්නේ කොහොමද, වතුර එකතු වෙන විදියට පස කොයි විදියටද බෙදිලා තියෙන්නේ, ඒ තැන්වල මොන මොන භෝගද වගා කරන්න පුළුවන්, පොළොව හොඳටම අවබෝධ කරගත්තා. එතන මේ අහසයි පොළොවයි හරියටම අවබෝධ කරගත්ත මිනිහෙක් තමයි කවදාවත් බුද්ධත්වයේ වගේ උපරිම තැනක් අවබෝධ කරන්නේ. යුවල් නොව හරාරිම කියනවා, සබාදහමට
සොබා දහම සහ මේ ලෝ විශ්වය ලෝකය ඇති සැටියෙන් අවබෝධ කරන්න නම් අපි අන්වේෂක දාගෙන විද්‍යාවෙන් අපි බඩු බාණ්ඩ හදාගෙන අභ්‍යවකාශයෙන් එළියට කැමරා දදා හොයන්න 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 මේක නොදැනුවත්කම තව තව වැඩි වෙනවා. නමුත් තමන් තුළට බැහැලා තමන්ගේ බඹයක් තරම් ශරීරය ඇතුලේ තමන් තුළට බැහැලා මේක නියස්ත්‍යයටම අපි ওই සුද්දාෂ්ටකය ගැන එහෙම බුදුදහමේ තියෙනවා. ඒව තනිකරම ජීව විද්‍යාව, ඒක තනිකරම සයන්ටිකල් කියන්නේ ක්වොන්ටම් විද්‍යාව. එතර දුරට මේක යනවා. තමන් තුළට බැහැලා මේක අවබෝධ කරගත්තාම විශ්වයක් අවබෝධ වෙනවා. එතකොට තමන් ඒක අවබෝධ කරගන්නේ සෝබා දහමත් එක්ක. බුදුන් වහන්සේ උනා සෝබා දහමේ ලස්සන තැනක ඉඳලා තමයි ඒක අවබෝධ කරේ. ඉතින් සෝබා දහමත් එක්ක තමයි ඒ වගේ ශාස්ත්‍රවරු හිටියේ. ඒ වගේ කලාකරුවෝ හිටියේ. ඉතින් සෝබා දහමෙන් අපි එන්න 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 අපි ඈත් වෙලා මම හිතනවා ඒ නිර්මල බුදු දහම පවාද අපේ රටේ ඉතාම අමුවේ අවභාවිතා වෙනවා. ඉතින් මේවත් අපි කතා කරනකොට සෝබා දහමට ලින්ක් එකක් තියෙනවනේ කෙලින්ම. එතන බුදු දහමේ කෙලින්ම තියෙනවා ලින්ක් එක. සෝබා දහමම තමයි. යුවල් නෝ ආරාර කියන මේ පොතේ සෝබා දහම තමයි බුදුන් වහන්සේ සෝබා දහමත් එක්ක තමයි මේ සියලු දේවල් විග්‍රහ කරලා තියෙනවා. සෝබා දහමට මිනිසා සමපාත්‍ර ගන්න මිත්‍රශීලීව කොහොමද වැඩ කරන්න ඕනේ සහ අවබෝධ කරගන්නේ කොහොමද කියලා ආදී ගොඩක් දේවල් මේ සෝබා දහමත් එක්ක තමයි එතන ගනුදෙනුව තියෙන්නේ. සහ ඒ අවබෝධ කරගන්න කියලා තියෙන්නේ මේ ආන්ත්‍රණය. ඉතින් අපි මේක මේකෙන් ඈත් වෙලා මේ වෙනකොට පූජක සහ පාලක කූට සමාජයක් හම්බුරාබිගේ නීති සංග්‍රහය ඉඳලා මේක ඉන්නේ. අපි එන්න දියුණුවේ කෙරවලට යනකොට අපි දියුණුව ගැන තාක්ෂණයේ විද්‍යාව අපි මිත්‍යා දෘෂ්ටික බව දුරු වෙලා නැහැ. අවිද්‍යාව විද්‍යාව දියුණුවයි කියලා කියනකොටම අවිද්‍යාවේ උඩරිම අපි වෙලිලා ඉන්නේ. අපි පුරෝගෙන ඉන්නේ අවිද්‍යාවේ. එතකොට ඒත් සමහරු මේ තමන්ගේ මෞභීමේම ඉපදිලා මෞභීමට ගරහනවා, සල්ලි හම්බ වෙනවා, මේ නොඑක්නෝ රාජ්‍ය නොවන සංවිධාන හදා ගන්නවා මේ මුදල් කෙටි ක්‍රම. ඉතින් තමන්ට යැපීම සඳහා ඌනෑම දෙයක් කරනවා මේ සේපියන්ස් මිනිහා. හරිම ආත්මార్థකාන්. ඉතින් මේ මිනිහාගේ මේ සෙන්සිටිව් කැලලකුත් තියෙනවනේ. ඔබ දන්නවා පර්ජර් කම්පැනිට සිංහ මේ මිනිසාගේ ඒ රුව සේපියන්ස් ස්ලා ජර්මනියේ ගල් ගුහාවකදී මේක හම්බ වෙන්නේ. මුල් කාලේ අවුරුදු 70,000කට يعني 60,000කට දැන් 12,000කට විතර උඩදී 70,000යි අපි උඩරිම කාලේ විතර 12,000 5,000 අතර කාලයකදී ඊටත් එහා මම හිතන්නේ මේ නිශ්චිත වකගාන මට හරියට මතක නැහැ. මම හිතන්නේ නියඬ තාලට පස්සේ අපි සේපියන්ස් ස්ලා හිටිය දෙනකොට හදපු ඒ සිංහ රූපේ තමයි පර්ජර් කම්පැනි එකේ මේ වාක්‍යක. හරිද? ඒගොල්ලෝ එහෙම තමයි සේපියන්ස් ලගේ මේක ඒ කම්පැනි එක අරගෙන දැන් ඒ පර්ජර් කම්පැනි එකේ ඒ මාක්‍යකට ඒ සිංහ මාක්‍යකට මුළු ලෝකේ ලක්ෂ සංඛ්‍යාත මේ මනුස්ස වර්ගයා මේ පර්ජර් කියන කාර් එකේ මිල සහ ඒ වටිනාකම මේ ලාංඡනයත් එක්ක බැඳෙනවා. ඒවට අපි කියන අර මේ යුවල්ම කියන පරිකල්පනීය විධාන කියලා. මම උදාහරණයක් ගත්තේ ඒකයි. එතකොට සාමාන්‍යයෙන් සේපියන්ස් මිනිහෙකුට chimpanzee alpha සත්ත්වයෙකුට 150ක කණ්ඩායමක් රැස් කරන්න පුළුවන් අවම වශයෙන්. නමුත් ඊට වඩා මේක පුළුල් ලෙස යන්න පුළුවන් උනේ අධිරාජ්‍ය පව ගොඩනගන්න පුළුවන් උනේ පරිකල්පන විධාන. එතකොට ඒක එන්නේ පරිකල්පන විධාන ගොඩනැගීම සඳහා අර බොහොම සබහ දහමත් එක්ක බැඳලා තිබුණ ආගම අන්න ආගමට බැස්සා පරිකල්පන විධාන. පූජකයන් සහ පාලකයන්ගේ බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා මේක ආවා. ඒක කම්පැනි වලටත් ආවා. දැන් පර්ජර් කම්පැනි එක ඒ සිංහ මාකිකෙන් තමයි මුළු ලෝකෙම නතු කරගෙන ඉන්නේ. ඒ යටතේ දසදහස් ගාණක් සේවකයෙක් වැඩ කරනවා. එතකොට මේ පරිකල්පනීය විධාන බොහොම නරක විදිහට මේ අප්ඩේට් වෙලා තියෙනවා. ඇවිල්ලා නීතිය හොඳ නරක හැටියට නරක හොඳ හැටියට මේක මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට බලය මුදල් මේවා තමයි බලය තමයි. දැනුම කියන්නේ බලය කියලා කියනවා මේ යුවල්ම කියනවා. එතකොට නමුත් දැනුම අපි යොදවන්න ඕන විදිහක් තියෙනවා. ඒකට නෙමෙයි අපි දැන් දැනුම යොදන්නේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා. ඒ කියන්නේ විද්‍යාව පවා දැන් න්‍යෂ්ටික අවි හදන්න නැත්තම් මේ අපි කියමුකෝ මේ වගේ වෛරසයක් හැදුවනම් ඒ වගේ දේවල් හදන්න ඒවට තමයි දැන් මේක යන්නේ. අපි කියන්නේ
සේපියන්ස්ලා යන්නේ සම්පූර්ණ සබදාහමෙන් එළියට. අපි දන්නවා බැබිලෝනියාව එතකොට මේ යූප්‍රටිස් ටයිග්‍රිස් ගංගා දෙක අතර පෝෂිත කොටස හදපු මහා ශිෂ්ටාචාරය සුමේරියාව එතකොට හරප්පා ඉන්දු නිම්න විශාල වශයෙන් ගස් කපලා විනාශ කරා ඒ ශිෂ්ටාචාර පිරෙන්න එක හේතුවක් තමයි ඒක. ඒ අපි මේ කැලෙන් එළියට අවිල්ලා අපි කරේම සබදාහම අඩු කරගෙන අඩු කරන්න ගියා. දැන් සබදාහමට වෙලා තියෙනවා අපි අඩු කරගෙන යන්න. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ මේකයි මේක හැදුවේ අපි ගොවි තාත්තා සිනමාපටයේ මේ ගෲප් එකෙන් තමයි අපේ මේ මිතුරු සමාජයේ නැත්තම් මේ ෆවුන්ඩේෂන් එකෙන් තමයි අපි කළේ අපේ කොක්වැව සහෝදරයා කුරුණෑගල සාකල් සභාපති. එතකොට මේක හුදෙක් WhatsApp ගෲප් එකක් නෙමෙයි. මේක ඇතුලේ මේ අපි දානවා නම් මම ඒ මේ සමහර සොයුරියන්ටත් මම කතා කරලා කිව්වා. මේ නංගි මේක මෙහෙමයි මෙහෙමයි මේකයි මේකයි සමහරලාට මේක කියවන්නෙත් නෑ අනිත් ගෲපුත් එහෙමනේ. ඒගොල්ලෝ කරද්දකුත් නෑ එයාලා හිතනවා මේකත් මේ ඒ වගේ එකක් කියලා මට වෝට් කරන්න මට මේවා දාන්න අරේ දාන්න කියලා දානවා. එක්කෝ නැත්තම් තමන්ගේ දේශපාලනේ දානවා. ඉතින් අර මොකද හැම ගෲප් එකක්ම කුණු වෙලා තියෙන WhatsApp වල ඇත්තටම අපිටත් උදේ පාන්දර ටාන්ට් ඕන් ගාලා මේකට එනවා ඉවරෙක්න සමහර ඒවා අපින් අහන්නෙත් නැතුව තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ WhatsApp ගෲප් එකක් මේක මට මේ සංවිධානයට ඕනේ නැහැ කියලා හිතුව මේක හුදෙක් WhatsApp ගෲප් එකක් නෙමෙයි. දැන් අපේ හසිත සහෝදරිය යම්කිසි අපහසුතාවයකට පත් වෙලා තියෙන අය පොඩි කලකිරීමක් තියෙනවා. සමහර වෙලාවට අපිත් කලබල වැඩි අපිත් බොහොම ඉවසීමෙන් තමයි තීන්දු తీරන ගන්න ඕනේ. නමුත් ඒ අපහසුතාවයට මම වග කියන්න ඕන. මොකද මේ ඕකත් මහලක WhatsApp ගෲප් එකක් විතරනේ. ඔය WhatsApp ගෲප් එකකින් පුළුවන් පරිසරය රකින්න. අන්න දැන් අපි ගැන දන්නේ නැතුවනේ එහෙම කියන්නේ. එතකොට අපි ගැන දන්නෙත් නැහැ. අපි දාන පෝස්ට් කියවන්නෙත් නැහැ. අපි කරපු දේවල් දන්නෙත් නැහැ. එතකොට ඒක වැරදි එහෙම. එතකොට ඒ දැන් අපි කියනවා දැන් මට ගොඩක් අය කියනවානේ දැන් මට ඔය එක්තරා ගායකෙක් මට කතා කරගා වත් එක්ක මේ මුළු ශාස්ත්‍රයේම තරහයිලු. මම කිව්වා ඇයි කියලා මන් දන්නේ නැහැ. තරහයිලු. ඒ කියන්නේ සමහරු කියනවා මම අලුත්ෙන් ගොඩාක් අය හඳුන්වා දුන්නා මුදුන් මුල් ක්ලක් නැති මිනිසු ගෙනාවා. ඉතින් ඕ වගේ නම් මට දැන් ඒ මුල් කාලේ මමත් ඒවට ප්‍රතිචාර දක්වන්න ගියා මට රිදුණා. අදටත් හිත රිදෙනවා තැන් තියෙනවා. නමුත් මං හිතුවා මේ ඕන එක්කනේ කොහොමද දැකීපුද මට ඕන දේ මගේ. මොකද මට කවුරුත් උදව් කරලත් නෙමෙයි මම මෙතනට ආවේ. ඇත්තටම මං කියන්නේ කිසිම කෙනෙකුට කාටවත් උදව් කරන්න බෑ. අපිට තියෙන කණ්ඩායමක් එකතු වෙලා මේ මිත්‍රශීලීව හුමාරු කරගෙන ගමනක් යන්න තමයි තියෙන්නේ. කියන්නේ අපිට 100% කාටවත් උදව් කරන්න බෑ. අපි උදව් බලාපොරොත්තු වෙන්නත් හොඳ නෑ. නමුත් අපි කණ්ඩායමක් විදිහට එකතු වුණාම අපි තුල විනයක් තියෙන්න ඕන. තනි තනිව ඉන්නවට වඩා දැන් මම ආයතනයකට ගියපම මේ ආයතනයේ මම මේ විනයට යටත් වෙන්න බෑනේ. නැත්තම් මට බෑ. එහෙනම් මම ඒ ආයතනයෙන් අයින් වෙන්න ඕන. එතකොට ඒ වගේ රටක උනත් එහෙමයි. ඒකේ අපි හදාගන්න නීති රීති පද්ධතිය තමයි ඒකට යටත් වෙන්න ඕන. කැමැතියෙන් හෝ අකමැත්තෙන්. තමාට කැමති තමාරු සබදාම් මොන බම්බුඩ සබදාම් කන්න මට කියලා තියෙනවා. මම මගේ මට මේ ගෲප් එකට මේ ගෲප් එකේම සමහරු මගෙන් අහලා තියෙන වෙනම මට අයියෝගේ හිටිය කියලා අපිට ලැබෙන්නේ මොකද්ද කියලා. මම කිව්වා ඔයාලට ඔක්සිජන් ලැබෙනවා. ඔක්සිජන් අයියේ කන්න. හැබැයි මම ඔය අමිතරත් කලින් මේ අපේ මිත්‍රයෝගෙන් මං අහලා තියෙන අපේ හිතුවතුන්ගෙන් ඔක්සිජන් කන්නද කියලා. ඔය අමිති කෙනෙක් කිව්වනේ ඔක්සිජන් කන්නද කියලා. ඔක්සිජන් බොන්නද කියලා. දැන් ඇත්තටම ඒක දවිවේ සර්දමට ලක් වෙලාද කොහොමද? දැන් ඔක්සිජන් මදිත් වෙලා තියෙනවා. දැන් මේ කොරෝනා තත්ත්වයේ ඔක්සිජන් නැතුව ඒ මැරෙන්නේ. ඒක තමයි කියන්නේ සබා දහමට අර නොවන අවනත ලොවේ කිසියක් නැහැ කියලා අපේ පූජ්‍ය පල්ලේගම හේමරතන හාමුදුරුවෝ ලස්සන ගීතයක් ලියනේ. සබා දහමේ දිය වෙන සබා දහම ගැන කියා දෙන බුදුදහම මෙහෙම කැටි කරලා 갖ත ලස්සන ගීතයක් ඒක. ඒක නිසා මගේ ඉල්ලීම පිට මේක දෙමළ භාෂාවට පරිවර්තනය කරලා ඒ ගීතය ගායනා කරා මහේන්ද කුමාර් ඉස්සරහට අහන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ කලා නිර්මාණ වලට, ඒ වගේ ලිපි ලේඛන වලට අපි දැන් සංග්‍රහාවක් පටන් ගන්නවා. තව චිත්‍රපටි අපි දෙක තුනක් කරන්න හිතන් ඉන්නවා. අපි සිංහලෙන් විතර නෙවෙයි අපි දමිළ චිත්‍රපටයකුත් කරන්න හිතන් ඉන්නවා. අපි ඔක්කොම මේක කරනවා. අපි එතකොට අන්තර්ජාතික වශයෙන් අපි මේ වෙනකොට ගීත ඇල්බම් එකක් නිෂ්පාදනය කරගෙන යනවා. ගොඩක් දේවල් අපි කරනවා. ඉතින් අපිත් එක්ක ඉන්න අපිත් ඉවසා දරාගෙන ගොඩක් දේවල් ඉන්න වෙනවා. නමුත් මෙහෙමයි, ආයතනයක් ඕනට වඩා හුරතල් කරගෙන නීති රීති මේ උල්ලංඝනය කරගෙන පවත්ව ගන්න බෑ. එතකොට මේක පටන් ගත්ත කෙනා හැටියට මටත් සිද්ධ වෙනවා මේකේ සමහර කාරණා පිළිබඳව පොඩි තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට තරහ වෙන්න පුළුවන්, කරන්න දෙයක් නෑ. නමුත් පොදු සමාජයක් වෙනුවෙන් අපි කරන ඇත්තවම අපේම අතින් කයිට් කරගෙන අපි මේවා කරන්නේ. අපිට කවුරුත් මුදල් දීලත් නෙමෙයි, තනි අපේ මුදල් මේ. අපි බොහොම දුක් මහන්සියෙන් හම්බ කරන මුදල්. අපිට කවුරුත් ඔය කියන
රුපියලකත් මේකට දීලා නැහැ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඒගොල්ලන්ට පුළුවන් නිකන් නිකන් කරන්න පුළුවන් එකම දේ තමයි විවේචන. නිකන් ඒකට සල්ලි යන්නේ නැහැ නේ. හරිද? නිකන්. ඒවට වෙන පැතින් වලින් සල්ලි හම්බෙන්න පුළුවන්. නමුත් ඉතින් මේ නම්මශීලී වෙන තැන් වල නම්මශීලී වෙනවා. බොහොම උපේක්ෂාවෙන් බලන්න ඕන තැන් උපේක්ෂාවෙන් බලනවා. හැබැයි දැඩි වෙන්න ඕන තැන් වල දැඩි වෙනවා. මොකද මම කොහොමත් ආවේ එන්න ඒ ක්‍රමයට තමයි. මොකද මම දන්නවා මගේ කණ්ඩායම හැන්ඩල් කරනකොට මම කලා නිර්මාණයකදී වුණා. ගොවිතාත්ත සිනමාපටයේ දුණත් අධ්‍යක්ෂකවර හැටියට දවස් 5කට පස්සේ මගේ උපේක්ෂාව මගේ ඒ විදිහටම තිබුණා. නමුත් සමහර තීන්දුව తీරන දැඩිව ගන්න වුණා නැත්තම් පාලනය කරගන්න බැරි වෙනවා. ඒ වගේ දැඩි වෙන්න ඕන තැන දැඩි වෙනවා, ආදරේ වෙන්න ඕන තැන ආදරේ වෙනවා. මේ කරුණාවෙන් සරකන්න ඕන තැන් වල කරුණාවෙන් සලකනවා. නමුත් පොදුවේ අපි උපේක්ෂා සාගත විය යුතුයි අනිවාර්යයෙන්ම. නමුත් මේ ගෲප් එක සහ මේ කණ්ඩායම පාලනය කිරීම සඳහා මොකද මිනිස්සු ගොඩාක් ඉන්න එළියේ තව මට එන්න ගන්න. දැන් තමයි මේක හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ වටිනා මිනිස්සු මේක ඇතුළට ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ විනය තියාගෙන බොහොම දයාබරව එකිනෙකාට සමව ගරු කරමින් කවුරු මේ මං සභාපති කියලා මට මේ අමුතු එකක් ඕනේ නැහැ. මේකේ වැඩේ සිද්ධ වෙන්නයි මට ඕනේ. මං මගේ ගීතයක්වත් මම දාන්නේ නැහැ. ඔය නෙළුම්මැණිකේ ගීතයක් මම දාන්නේ නැහැ. ඇත්තටම මම දැම්ම කියලාවත් ඒක සබාධානත් එක්ක ලස්සනට යනවා. නමුත් ඒකත් එපා කියලා මං කිව්වා. අඩුම ගානේ මගේ ගීත මම දාන්නේ නැහැ. මම දාපුවා මම දාන්නේ නැහැ. සබාධානමට නැති ගීතයක්. දැන් මම වුණා සබාධාම ගැන ගීතයක් නිර්මාණය කරොත් මම දානවා. ඇත්තටම එහෙම ගීතත් කීපයක් තියෙනවා. තාම දැම්මේ නැහැ මම මේකට. එතකොට ඒක ඇතුලේ එක එක දේවල් මේකෙ සිද්ධ වෙනවා නම් මේ පෞද්ගලික අරුමුණු සඳහා මේක සබාධාම මේක. අනිත් ඒවා විනයව තියෙනවා ඕන් තරම් අම්මෝ WhatsApp group තියෙනවා ලක්ෂයක් විතර දැන් ලංකාවේ. හරිද? අර මේ ඒ කිසි දෙයකින්වත් වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අරමුණු සිද්ධ වෙන්නේ නැහැ. උදේ පාන්දර ගුඩ් මෝර්නින් නැත්නම් තමන්ගේ පෞද්ගලික මොකක් හරි ඒවා. ඉතින් බොහොම දයාබරව ඉල්ලනවා උපේක්ෂාවෙන් සියල්ල බලන්න අපි දරාගෙන යමු. හිත්‍රිදි මුණානම් සමා වෙන්න සභාපති හැටියට මං සියලු දෙනාගෙන්ම ඒ සමාව ඉල්ලනවා. මිනිස්සු හැටියට අපි අතින් වැරදි සිද්ධ වෙනවා. අත්වල බැඳ ගන්න පුළුවන් නම් කරට අත දාගෙන මිත්‍ර සීලව බදා ගන්න පුළුවන් නම් අපිත් එක්ක යමු. හැමදාම තරහ වෙලා ඉන්න බෑ. සියලු දෙනාට මං දයාබරව මේ යෝජනාව කරනවා. තේරුම් ගන්න අපි වනේ මේ සබාධාම ඇත්තටම මේකේ එකතු වෙන්නේ සබාදාට හදවතින්ම ආදරය කරන මිනිසු ටිකක් ඉන්නවා. මං ඒක හොඳටම දන්නවා. මේ මිනිස්සු පව්. මේ මිනිස්සුන්ගේ දාඩිය කඳුළු මේක ඇතුලේ තියෙනවා. ඔබ දන්නේ නැතුව මොන හරි ප්‍රකාශයක් කරනකොට ඔවුන්ගේ හිත රිදෙන මොකද ඔවුන්ගේ දාඩිය කඳුළු ශ්‍රමය මුදල් වියදම් වෙලා තියෙන මේකට. ඔවුන්ට හිත රිදෙනවා. ඒ හින්දා මං සීළු දෙනාගෙන ඉල්ලා සිටිනවා සමව මේ වැඩේ සමසිතින් අපි අරගෙන යමු එකම අරමුණක් කරන්න. තකානිත් අය සබාධාම අමතක කරන යනකොට අපි සබාධාමට යමු. සබාධාම මිනිස්සු දැන් මිනිස් සමාජය අඩු කරගෙන යනවා මේ වෙලාව හිතන්න ඔබ. ඉදිරි අවුරුදු 10 කියන්නේ ඉතාලම ඛේදවාචකයක් මිනිස් සංහතියටම. මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තායි විතරයි බේරෙන්නේ කියලා චක්කවර්ති සිහනාද සූත්‍රයේ බුදුන් වහන්සේ කියනවා. බුදුදහම ගැන මම වැඩිපුරම කියන්නේ වෙන මොකටද නැනේ මම ඔය පන්සල් ගානින් මම නිතරම යන මිනිහෙක් නෙමෙයි. නමුත් බුදුදහම කියන්නේ අතඹු ලක්ෂේ අපි සබ්ජෙක්ට් එකක් විදිහට විෂයක් විදිහට විශේෂයෙන් අභිධර්මයේ සහ මේ සූත්‍ර පිටකයේ ඉතාම වටිනා අදහස් ගොඩාක් තියෙන ලෝකයක් නිවැරදි කරන්න පුළුවන් එකම දහම. ඒක ඇතුලෙන් අනිත් සියලුම සබ්ජෙක්ට් පේනවා. සියලුම විෂයන් පේනවා. බොහොම ස්තුතියි මගේ ආදරණීය සහෝදර සහෝදරියන් ඔබ හැම දෙනාටම.